මේ වගේ අවන්හලක ඔයයි මායි මූණෙන් මූණ බලා හිටියාට මතකද? එදා මම ඔයගේ ඇස් අතුලටම කිනදුනා. හිත සිතුවිලි සාගරයක් වෙලා හිතිවුරේ හැපි හැපි ආදරය හැවුවා. අතීතය සිහිනයා පමනයි අබැසුව හඳක් නෑ. එදා සෙනෙහින් නොබැඳුනා නම් නිදාගියුවක් නෑ. ඔය වගේ මන්දිහා බලන්න එපා. මං ඔයා දිහාම බලාන් ඉන්නකොට මුදු අතගිලි නලවමින් වා කිව්වා. අපි දෙන්න මැද්දෙන් උණුසුමට දුම් දාන ගෝපි කෝප්ප දෙකක සුවඳ හමාගෙන ගියා. මට දැනුණ ආදරේ කුඳුර කුඳුර අපි වටේ එතනවා. අදේ හැම දෙයක්ම හීනයක්. පාට පාට නොවුනත් කළු සුදු හීනයක හීන් දුකක් මැතිරිලා තියෙනවා. ගෙවිගේ කාලේ පුරාම හිතේ කොනකට වෙලා ඔබ සිටියා. තනිවම හිත උඩට ඇවිත් හිනා වෙලා යන්න. කාටත් රහසයි. ආයිම ආදර. දැන් ගොඩ දෙනෙක් කැමති හිත පතුල හැංගිලා තියෙන පළමු ආදරය ගැන සිහිපත් කරන්න. ඉතින් අද ආයිමත් ආදරෙන් පළමු ආදරය ගැන සිහිපත් කරන්න පැමිණ සිටින්නේ දවසක් මම බස් තැමතුමට වෙලා ඔයානකම් බලාගෙන හිටියා. ඔර්ලෝසුවේ කටු ගෙවුනේ පුදුම හිමීට. හැබැයි හිත ගැවුනේ නම් මහා හයියෙන්. දැන් හිත ගැහෙන තරමටම එදත් හිත ගැවුණා. ඔයාව දැක ගන්න. මුලින්ම හිතිච්ච දවස ඒ නැත්තං ඒ ගැන හැඟීමක් ඇති වෙච්ච දවසක් හැටියට මට මතකයක් නෑ. එහෙම ජීවිතේ දැන් පාසල් යන අවධියේදී යම් යම් අවස්ථාවල් වල හිතට දැනිච්ච දේවල් තියෙනවා. මේ ඒක මම දන්නේ ප්‍රේමයේද එහෙම නැත්තම් මේ
කිසියම් ආකර්ෂණයක්ද කියන එක මට හරියට කියන්න බෑ. නමුත් හිතට දැනිච්ච දේවල් තියෙනවා නිකන් ගාක් කල්පනාවට කල්පනා කරනකොට හිතෙනවා මේ නිකම් පොඩි නිකන් සිතිවිලි විතරක් ආව නිකන් හැඟීමක් ඒක නැත්තම් ඒක ප්‍රේමය එහෙම නැත්තම් එහෙම විස්තර කරන්න බෑ. නමුත් එහෙම අවස්ථාවක් දෙකක් විතර පාසල් කාලෙදී මතක තියෙනවා. ඔයද පාසලේදී මම ගීත ගායනට හුඟක් ආසාවක් දැක්වා උනන්දුවක් දැක්වා. ඒ වගේම මගේ පන්ති භාර ගුරුවරු නිරන්තරයෙන්ම මාව පෙළඹුවා ගීත ගායන. ඉතින් ඒ ගීත ගායන යන අවස්ථාවල්වලදී පාසලේ පොඩි කැපිපෙනීමක් අනිත් ශිෂ්‍යයන් අතර පොඩි කැපිපෙනීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන අවස්ථාවල්වල පුංචි දේවල් මතක තියෙනවා. කියන්නේ සමහරු බොහොම උනන්දුවෙන් බොහොම ආසාවෙන් ඒ ගීත අහගෙන ඉන්නවා, විශේෂයෙන්ම ගෑන ළමයි. නමතින් නමට දැන් මතක නැහැ කවුද කොහොමද කියලා. මටත් කියන්න බෑ මගේ හිතේ ඒ වගේම ඒ වගේ මොකක් හරි හැඟීමක් හිතුණා කියලා. නමුත් අර නිකන් පොඩි චකිතයක් මෙහෙම නැත්නම් පොඩි තිගැස්මක් වගේ දෙයක් මතකෙට නැගෙනවා. මුලින්ම මගේ හිතේ ආදරය ගැන හැඟීමක් ඇති වුණේ මං හිතන්නේ මට අවුරුදු 18 විතර. ඒක ආදරයක්ද කියලාත් මට තේරුන්නේ නැහැ. කෙනෙක්ව මුණ ගැහුණා. ඊට පස්සේ මං එක කතා කරා. මට ඒ වෙනකොට ආදරයක් කියන දෙයක් ගැන හැඟීමක් ඒ මොකද්ද කියන එක මට දැනලා තිබුණේ නැහැ. ඒත් හිතේ මන් දන්නේ අමුතු දෙයක්. ඉතින් ඊට පස්සේදී මට ආදරය ගැන යෝජනාවක් කරා. මට මතකයි මම මුකුත් කිව්වේ නැහැ. කියාගන්න බැරි වුණා කිසි දෙයක්. හිනහ වෙලා මම නිශ්ශබ්ද වුණා. මං හිතන්නේ මම කැමතියි කියන එක වෙන්නේ නැති. මං හිතන්නේ මගේ හිතේ පළවෙනිම ආදරයක් ඇති වුණේ ඒ කාලේ කියලා මට හිතෙනවා. කෙනෙක් තුළ ආදරයක් ඇති වෙන්නේ එයාගේ ආධ්‍යාත්මය තුළ තියෙන කරුණාව, දයාව, සෙනෙහස, මෛත්‍රිය කියන කරුණු පෙරදරි කරගෙනයි. ඉතින් මගේ ජීවිතේ අන් අය වගේම අම්මට තාත්තට ගෙදරට මුලින්ම ආදරය කරන්නේ. ඊළඟට අපි පාසලේ ජීවිතයේදී තමයි අපේ ආදරය වෙනස් මගකට හැරෙන්නේ. ඉතින් මම ඊළඟට ආදරය කරේ වේදිකා නාට්‍ය රඟපෑමට. ඉතින් පාසලේදී ඔය නාට්‍ය කරනකොට පිරිවෙලමයි ගෑන ළමයි දෙගොල්ලෝම ඒ නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ඔය ඉන්නකොට ඉතින් අර හොඳට රඟපාන කෙනෙක් ගැන, එහෙම නැත්නම් මම නාට්‍යයක් කරනකොට මට උපකාර කෙනෙක් ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. අනේ ඒ තුලින් ආදරයක් ගොඩනගෙනවා. හැබැයි ඒක අර ප්‍රේම ආදරයක්ම නෙමෙයි. ඉතින් මුලින්ම ආදරය අන්නේ විදිහට තමයි ගොඩනැගෙන්නේ.
මම පැන්සල් තුඩ හීනියට උල් කරලා සුදු කොලයක් අරගෙන ඒ කුඩුවව අඳින්න උත්සාහ කරා. මට ඕන උනේ ඒ සුදු කොලේ උඩ ඔයාව ඇඳලා ඔයාට ඒ රූපේ සම කරන්න. ඒත් මගේ හිතේ ඇඳලා තිබුණු ඒ රූපේ අද වෙනකම් මට ඇඳලා ඉවර කරගන්න බැරි වුණා. කුඩා කාලේදී අපි චිත්‍රපටි නරඹනවා. ඒ කියන්නේ බොහොම ආසාවෙන් චිත්‍රපටි නරඹනවා. චිත්‍රපටි සංගරා පුවත්පත් නිරන්තරයෙන්ම බලනවා. ඉතින් මට හොඳට මතක සිද්ධියක් තමයි මේ මම මට හම්බ වුණා පින්තූරයක් නළුවෙකුත් නිළියෙකුත් තියෙන පින්තූරයක් ලංකාවේ නෙමෙයි පිටරට නළුවෙකුත් නිළියෙකුත් මම ඒක මේ මොකක් හරි ෆිල්ම් ෆෙස්ටිවල් එකකදී වගේ ගත්ත පින්තූරයක් ඒක යටින් ලියලා තිබුණා මාලන් බ්‍රෑන්ඩෝ සොෆියා ලොරෙන් කියලා ඉතින් මම මේ පින්තූරේ කපල මං ගාව තිබුණ පින්තූර නළු නිළියන්ගේ පින්තූර එකතු කරන පොතක් මම ඒ පොතේ මේ පින්තූරය ඇලෙව්වා කේක් තව හුඟක් අපේ නළු නිළියෝ ගාමිණි ෆොන්සේකාට ටෝනි රාම්සිංහ ස්වර්ණමල වරච්චි ඒ වගේ කට්ටියගේ පින්තූරත් මගේ පොතේ අලලා තිබුණා ඒකේ සුවිශේෂව මම මේ මාලන් බෑන්ඩෝ සොෆියා ලොරෙන් කියන මේ පින්තූරේ මම අලවා ගත්තා සොෆියා ලොරෙන්ගේ රූපය තමයි මගේ සිද්ගත්තම රූපය ඉතින් මට හිතනවා දැන් මේ වගේ රූපයක් හම්බ වුණොත් කියන්නේ හොඳයි කියලා නමුත් ඒක අපි දන්න ඕන හොදාකාරම එක ඒක සිතිවිල්ලක් පමණයි පොඩි අර තරුණ කාලේ සිත්තුල ඇතිවෙන එක එක ආසාවල් බැඳීම් ඒ වගේ දෙයක් ඒක ඒරෙන්ඩ ඒක මේ ඉෂ්ට කරගන්න පුළුවන් නැත්තම් බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි නමුත් ඒ සිතිවිල් ඉතින් ඊට පස්සේ මම දැන් තරුණියන් මුණ ගැහුණා මේ සොෆියා ලොරෙන්ගේ මූණ තියනවාද කියලා නම් හොයන්න ගියේ නෑ මොකද ඒක ඒක පසු කාලිනව මගේ හිතෙන් ගියේ එකක් නමුත් බොහොම ප්‍රිය කරන්න පුළුවන් බොහොම ප්‍රියජනක රූපයක් මොකද මම බොහොම මේ බොහොම හරි පිකි මම මේ තරුණියන්ගේ මූණේ නහය බොහොම නන්දුවෙන් මම බලන නහය කෙනෙක්ගේ ඒ ශරීරය කියන්නේ මූණේ නහය කොහොමද පිහිටලා තියෙන කියලා ඒ කියන්නේ ඒක නිසා මේ කියන්නේ ඒක මම බොහොම ඕනකමින් බලපු රූපේ ලක්ෂණයක් තොඩන වදනින් ඇසෙයි නිරතුරු වනන්තරයක සකුණ මියැසි දෙතොල් අතරින් ගලා එන්නේ ගීතිකාවක හැම කෙනෙක්ගෙම හිතවල එක එක හීන තියෙනවා බලාපොරොත්තු තියෙනවා ඉතින් පොඩි කාලේ අධ්‍යාපනය ගැන බලාපොරොත්තු තිබුණා හිතේ මම එහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ ඉතින් ඊට පස්සේදී ආදරය ගැන ඉතින් ඇත්තටම මට මම මේ කීපු කෙනා මුණ ගැහෙනතුරු එහෙම විශේෂ කෙනෙක් ගැන මේ මේ විදිහ කෙනෙක් මට ඕනේ කියන එකක් එහෙම මගේ හිතේ තිබුණේ නැහැ. ඒ වුණාට මම හැමදාම බලාපොරොත්තු වුණේ මාව ආදරෙන් බලාගන්න මට ආදරය කරන විශ්වාසවන්ත කෙනෙක්ව. ඉතින් ඒ ගැන ඉච්චර අවබෝධයක් ගන්නත් අපිට වැඩිදුර ආශ්‍රය කරන්න බැරි වුණා. හේතුව මොකද මම ගමක ඉපදිච්ච කෙනෙක්. ඉතින් මේට අවුරුදු 20 ගානකට ඉස්සර. ඉතින් එතකොට සමාජ පරිසරයත් මගේ ගොඩාක් වෙනස් අදට වැඩිය. ඉතින් මං හිතන්නේ දෙයක් ඉතින් හිතනවට වැඩිය කටින් පිට වෙනවා හරි අඩුයි. ගොඩක් දේවල් හිතේම ඉපදිලා හිතේම නැති වෙලා යනවා. ඉතින් ඒ මම හිරු පරිසරයත් එක්ක ඇත්තටම කියනවා නම්
රූපය මෙහෙමයි එහෙමයි කියලා එහෙම කෙනෙක් නෙමේ. එහෙම එහෙම බලාපොරොත්තුවක් මගේ කවදාවත් තිබුණේ නැහැ. ආස කරන කෙනෙක් හිටියා හිත ඇතුලේ. ඒත් හැමතිස්සෙම මම බලාපොරොත්තු වුණා 100%ක් මගේ හිතේ ඉන්න කෙනා මට හම්බ වෙයි කියලා. ඉතින් අවාසනාවකට වගේ ඉච්චර කාලයක් මට එයා ආශ්‍රය කරන්න බැරි වුණා. ඉච්චර ළඟින් ආශ්‍රය කරන්නත් බැරි වුණා. ඉතින් වැඩි කාලයක් යන ඉස්සර වෙලා ඒ සම්බන්ධය නවත්තලා දාන්න සිද්ධ වුණා. ඒ වුණත් අද වගේම එදා මීට අවුරුදු ගානකට ඉස්සෙල් මං හිතන්නේ 80 ගණන්වල 82 83 වගේ මේ හැම දෙයක්ම මගේ හිතේ තියෙන්නේ මේ අද ඊයේ සිද්ධ වෙච්ච දේවල්. ඒ තැන එයා හැමදාම ඉන්නවා. ඒ එතන හැබැයි තියෙන්නේ මගේ සැමියට තියෙන ඒ ආදරය නෙමේ, ගෞරවයක් එක්ක මොකද්ද මිහිරි හැඟීමක් හිතේ තියෙනවා. අදත් සිල්පත් වුණා. මුලින්ම මෙහෙම හිතුනේ නෑ. නමුත් සාමාන්‍යයෙන් දලමසෙන් හිතුනේ මගේ පෞද්ගලික ජීවිතයටත් වඩා කලා ජීවිතයට උදව් උපකාර කෙනෙක් කරන කෙනෙක්, එහෙම නැත්නම් ඒකට ලොකු ලැබදියාවක් දක්වන කෙනෙක් ලැබුණොත් හොඳයි කියලා නම් හිතුණා. ඉතින් මොකද කෙනෙකුට මං හිතන්නේ තරණයෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක පිරිමියා කියන්නේ සම්පූර්ණ කෙනෙක් නෙමෙයිනේ, ගැහණිය කියන්නේ සම්පූර්ණ කෙනෙක් නෙමෙයි. විවාහයකින් ආදරයකින් තමයි ජීවිතයක් කෙනෙකුගේ සාර්ථක වෙන්නේ. පෞද්ගලික ජීවිතයට පමණක් නෙමෙයි, කලා ජීවිතයටත් ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න ලැබුණොත් හොඳයි කියන එක තමයි විකට. ඉර කඳ වැඳලා net දෙක ඇරලා අත ඔබේ නලලේ තියා හදවත සපුරා පවසමි ඉඳුරා දවසක් උදේ මං ඔයා දිහා ගල් ගැහිලා වගේ බලන් හිටියා. ඔයා වීනස් දෙව්දුව වගේ දුම බලන් හිටියා. මට ඕන වුණා නවත්තන්න නැතුව කියවගෙන කියවගෙන යන්න. ඒත් වචන හැමතැනම විසිරලා තිබුණා. මට මතක ඉස්සෙල්ලාම මම දැක්කම මං මට එයාව හඳුන්වලා දුන්නාම මං මුණ දිහා බලලා මං කිව්වා හලෝ නංගේ කොහොමද කියලා. මං හිතන මම කියපු පළවෙනි වචනයක. නමුත් එයා ඒකට පොඩි හිනාවක්, බොහොම ලස්සන හිනාවක්, එයාරෙන් මුකුත් කිව්වේ නැහැ. ඒක තමයි මම හිතන්නේ අපි දෙන්න ඉස්සෙල්ලාම හුවමාරු කරගත්ත වචනය, මම පාවිච්චි කරපු වචනේ. ඒ වෙලාවේ හැබැයි ඔය මුලින්ම මුණ ගැහෙන අවස්ථාවේ එහෙම මේ පිළිබඳ මගේ එහෙම කිසිම එහෙම හැඟීමක් සිතුවිල්ලක්වත් තිබුණේ නැහැ. අර මුල් දැක්ම මුලින්ම ඒ දැකපු අවස්ථාවේ පිටියපු කතාව. පාසල් යන කාලෙදී නාට්‍යවල රඟපානකොට නාට්‍යවලට සම්බන්ධ වෙච්ච ගෑනු ළමයි අතරින් එක්කෙනෙක් මාත් එක්ක ලොකු මිතුරුදමක් ඇති වුණා. එයා ශ්‍රියාකාරයක් පෙරුණා. හැබැයි ප්‍රේම සම්බන්ධයක් කියලා වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. හුඟ දිනෙක් එක්ක ආශ්‍රය කරා ලොකු ලෙංගතුකමක් ශ්‍රියත් එක්ක ඇති වුණා. හැබැයි ඉස්කෝලෙන් ඉවරුණාට පස්සේ විභාගයේම අරගත්තට පස්සේ හම්බ වුණා. හමුවීම ටිකක් අමුත්තක් වගේ දැනුණා. මොකද පාසල් යන කාලේදී කතා කරපු හැඟීමට වඩා, මොකද එතකොට දැන් අපි ටිකක් තරුණකමට ඇවිල්ලානේ. අවුරුදු 18ක් පහ වුණාට පස්සේ 20ක් විතර වෙන කාලෙදී
ඒකෙදී එහෙම වචනයක් මුලින්මම මං වාට ආදරේ වා මට ආදරේ කරනවා කියන වචන පාවිච්චි කරේ නැහැ. නමුත් මං හිතන්නේ නිහඬතාවය තුළින් භාව ප්‍රකාශන හැඟීම් වලින් දෙන්නට දෙන්න තේරුණා. මං හිතන්නේ ඕනෑම කෙනෙක් අතර දැන් සාමාන්‍යයෙන් ටිකක් ගැඹුරින් ආදරයක් කරනකොට එච්චර වචන ඉස්සර වෙන්නේ නැහැ මං හිතන්නේ. මං හිතන්නේ මටත් එච්චර වචන නම් ඉස්සරු නැහැ. මං විතරම කතා කරන්න කැමති කෙනෙක්. වචනින් කියන්න පොඩි තිගස්මක් ඇති වුණා. නමුත් ඒක කියන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද දෙන්නට දෙන්න හැඟීම තේරුම් ගත්තේ හේතුව කියලා. සඳකඩ පහන කැතයම් ඔබලා පාවෙන දේදු ලැබුම් ගනේ කැලතුණු රසය වෙන ආභුලක් අකුරු වැලක් දෙහාදක නියැ ඉස්සෙල්ලම අන්න ඒක තමයි මටත් හිතාගන්න බෑ. ඉස්සර වෙලාව මගේ හිතට මොකද්ද අමුතු හැඟීමක් ඇති වුණා මට තේරෙන්නේ නැහැ. ඒක ආදරයේද වෙන මොකද්ද දෙයක්ද කියලා මට තේරුන්නේ නැහැ. මං හිතන්නේ ගෙදරේ අය මගේ අම්මා තාත්තා මගේ සහෝදරියෝ මගේ මල්ලි ඒ අය ගැන අරනකොට විශේෂයෙන් මොකද්ද ලිංගතුකමක් මගේ හිතේ ඇති වුණා එයාව දැක්ක දවසේ. ඒක අදත් වෙනසක් නොවී ඒ විදිහටම තියෙනවා. කතරගම ගිය වෙලාවක කාටත් තොරෙන් ලස්සන නිල් පාට ගල් කෑල්ලක් අල්ලපු ලස්සන පුංචි මුද්දක් ගත්තා. ඔයාට දෙන්න. ඔය පුංචි ලස්සන මුදු ඇඟිල්ලක පළඳවන්න. ධන්නවත්. ඒ මුද්ද තාමත් මන් ළඟ තියෙනවා. මට හද වෙනකන් මේ මුද්ද වලට පළඳවන්න වෙලාවක් ආවෙම නැහැ. පළවෙනිම ආදරේ වෙනුවෙන් ලැබිච්ච ටැග් මම හිතන්නේ මට හම්බුණා ලේන්සුවක්. ඒ කාලේ මෙන්න මෙහෙම මතයක් තිබුණා මේ ලේන්සුවක් හුමාරු කරගන්න හොඳ නැහැ. ප්‍රේමේ ප්‍රථම ත්‍යාගයක් ටැග්ගක් හැටියට මේ ලේන්සු හුමාරු කරගන්න හොඳ නැහැ කියලා මම දැන් ආදෝ වගේ විශ්වාසයෙන් තියනවාද කියලා. ඒ මම කියන්නේ මේ 1975 කාලේ ඒ වගේ මතයක් තියුණා. නමුත් මට ලැබුණේ ලේන්සුවක්. ලැබුණා කියන එකටත් වඩා මම හිතන්නේ මේ මොකක් හෝ හේතුවකට මගේ අතට එයා ලේන්සු දුන්නා. මං හිතන්නේ මගේ අත පිහිදා ගන්න හෝ මොකක් හරි දෙයකට මම ඒක දෙන්නේ නැතුව මගේ මම මගේ කලිස්මේ සාක්කුට දාගත්තා. ඒක තමයි මේ ඉස්සෙල්ලාම අපි අම්මගේ මට ලැබුණේ ටැග්ගක් හැටියට. මං හිතන්නේ ඒක මං ටැග්ගක් හැටියට මම ගත්තේ. මොකද ඒක ආපහු ඉල්ලුවෙත් නැහැ, මං ඒක දුන්නෙත් නැහැ. මං ඒ ලේන්සු තියාගෙන හිටිය මම ළඟ ආකල්. එතකොට එයාත් ඉස්කෝලේ යනවා මමත් ඉස්කෝලේ යනවා. අපිට සල්ලි දෙන්නේ නැහැ නෙමෙයි.
මොනාරි උමනාවක් වුණත් ඉතින් අම්මලාගෙන් තාත්තලාගෙන් ඉල්ල ගන්න දෙයකින් තමයි මොන හරි කරන්න වෙන්නේ. ඉතින් මට මතක විදිහට මට පොඩි ඇල්බම් එකක් හම්බුණා යාගෙන්. මට ඉතින් මේ කාලේ විදිහට කෝටි එකටත් වැඩි ඒක වටෙනවා. මම හිතන්නේ මේ මෑතක් වෙනතුරුත් ඒක මගේ ළඟ තිබුණා. එයා සයින් කරලා මට දීපු එක. නිතරම තෑගි හුවමාරු කරන කෙනෙක් වශයෙන් නෙමෙයි, නමුත් මට මේ තෑග් මගේ ජීවිතයට ලැබිච්ච ලොකුම තෑග්ගක් විදිහට ඒක නිකන් දෛවයේ විසින්, එහෙම නැත්නම් සබහා දහම විසින්, එහෙම නැත්නම් දෙවියන් විසින් දීපු දෙයක් විදිහට අපේ ආදරය ගණන් ගන්න පුළුවන්. ඒක තමයි තමන්ට ගැළපෙන, තමන්ගේ අදහස් වලට ගැළපෙන මිතුරියක්, සහකාරියක්, නැත්නම් බිරිඳක්, භාර්යාවක් ලැබෙන එක. මොකද මේ කෙනෙකුගේ ජීවිතයක් සාර්ථක වීමට, විශේෂයෙන්ම පිරිමික සාර්ථකයක් ජීවිතය සාර්ථක වන්නට පිටිපස්සේ දැවන්ත හැවනල්ලක් වගේ බිරිඳක් අවශ්‍යයි. එතකොට මං හිතනවා අපි දෙන්නාගේ තිබිච්ච ආදරය දැන් නිකම් බොළඳ ආදරයක් නෙමෙයි, ඒක මං හිතන්නේ ටිකක් ටිකක් ගැඹුරින් තිබිච්ච එකක්, නිකම් භවපුරුද්දෙන් ආපු එකක් වගේ කියලාත් වෙලාවකට හිතෙනවා. يعني කෙනෙකුට හම්බෙන ලොකුම තෑග්ග තමයි සමීප සම්බන්ධතාවයක් නැතුව හොඳ අවබෝධයක් ඇතුළත අවංකව ලැබෙන ශෙනෙහසෙන් පිරිච්ච ආදරයක් තමයි තෑග්ග. නැත්තම් ඔය බඩු බාහිරාදීන්ගෙන් ලැබෙන දේට වඩා අරක මං හිතන්නේ මොකක් හොඳයි. ඔයා මගේ හිතට ආපු දවසින්ද මගේ හිත ප්‍රේම ගීතවලින් පිරිලමයි තිබුණේ. ඔයා හරියට ගීතයක් වගේ ලස්සන ගීතයක්. මට ඕනුනේ මේ ගීතේ ගයන්න. හැබැයි කාටවත් නෑ. ඔබට විතරක් ඇහෙන්න ගයන්නයි මට ඕනුනේ. කොහොමද මේ මගේ මේ හිතට ඇතිවෙච්ච හැඟීම මම ප්‍රකාශ කරන්නේ කියන ගැටලුවට මං එක අවස්ථාවක ආවා. ඉතින් මගේ මිතුරොත් එක්ක මම මේ අදහස් හුවමාරු කරගන්න ගියේ නැහැ. මගේ හිතේ ඇතිලා තියෙන ඒ හැඟීම ඒකට අවස්ථාවක් හම්බ වුණා. එක සැරයක් අපි නාට්‍ය පුහුණුවක් අවසන් වෙලා, මේ අවසන් වෙලා නෙමෙයි ඇත්තටම නාට්‍ය පුහුණුවක මැදකදී අපිට පොඩි විවේකයක් ලැබුණා මේ දිවා ආහාරය ගන්න. ඊට පස්සේ ඒ මම කැමති රූපයත් ඒ නාට්‍යයේ නිරූපණ රඟපාන්න වෙලා හිටියේ. ඉතින් අපි අර විවේක කාලෙදී කට්ටිය එක එක්කෙනා මේ ගීත සින්දු කියන්න පටන් ගත්තා. ඉතින් මට මතක් වෙනවා මේ එකනේ කට්ටිය දැන් අන්න මගේ පැත්තට හැරිලා ඉතින් මට කියනවා දැන් සින්දුවක් කියන්න කියලා. නමුත් මම සින්දුවක් කියන්න උනන්දුනේ නැහැ. මොකද එහෙම නමුත් මගේ මේ අදහසත් මගේ තියෙනවා, මගේ ගීතයක් මගේ ඔළුවේ තියෙනවා, මේකට ගැළපෙන. ඉතින් නිසා මම කල්පනා කරා නමුත් කමක් නැහැ මම මේ ගීතය කියනවා කියලා. ඉතින් මොකද ඒක තමයි මගේ හිතේ තියෙන හැඟීම ප්‍රකාශ කරන්න පුළුවන් කියලා හිතලා මම ඒ ගීතය ගැයුවා. ඒ සින්දුව කිව්වා මන් දන්නේ ගායනා කරාද කියන එක. ඒක මේ නිහාල් ජයවර්ධන කියන මගේ මිත්‍රයා, මිත්‍ර ගායකයා, අපේ රටේ ලොකු දක්ෂතම ගායකෙක්. එතුමා අද අපි අතර නැහැ. නිහාල්ගේ ගීතයක් තියෙනවා රොනට ඇදෙන සමනලියක විලස අරුණ සීතේ, කනට කොඳුර කොඳුර ගයන මා නොගියව මා නොගෑයුව ගීතේ. ඒකේ එක තැනක තියෙනවා මේ මල් පෙති පාවද අතුරා
ගෙට කැන්දන් එනවා රුන්සන් වඹරා තවරා උවලි නහවනවා දැන් මට තේරෙන පාළුව ඔබට පාර දෙනවා මේක මේක තමයි මම ගායනා කරපු ගීතේ මේ මගේ අර හිතේ තිබිච්ච ඒ හැඟීම මේක ස්ථිරයි මගේ මේ සිතවිල්ල ස්ථිරයි කියලා මේ හැඟීම මම මෙසේජ් එකක් වගේ යවන්න මේ ගීතේ මම ගැයුවා නමුත් පසු කාලීනව මම එකෙන් ඇහුවා මේ මතකද මේ ගීතේ ඉතින් එයා ඒ සින්දු අහගෙන ඉඳලා තියෙනවා ඒ හඬ මං ගායනා කරපු වීදිය ගැන යාගේ හිතේ ඇති වෙලා තියෙනවා නමුත් අර මම මගේ මෙසේජ් එක යාට වෙලා නැහැ එක ගීතයක් නෙමෙයි ගීත ගණනාවක් විශේෂයෙන්ම ඔය මේ මේ සුනිල් ශාන්තයන්ගේ ගීතවලට හොඳක් ප්‍රිය කළානේ එදා අද කියලා ලොකු වෙනසක් නැහැ වයසින් වෙනස් වුණාට පෙනුමින් වෙනස් වුණාට ඉතින් මං හිතන්නේ මම කාගෙන්වත් එහෙම විරහවක් ලැබපු කෙනෙක් නෙමෙයි අද වෙනතුරු ඒ කාලේ ඉඳලා මම විරහාවක් නොලැබුවත් මම ඉතාමත් ආසයි මගේ හැමතිස්සෙම මගේ මුයින් නිතරම මූණපු ගීයක් තමයි කප්සුව හස්කල් පෙරුම් පුරාගෙන කියන ගීතය නොනිමින ගමනට ආශා පොදි වෙන මිරිඟු පසු පස දිව යන ඉකිවින නොනිමින හැබැයි හේතුවක් ඇතු නෙමේ රන් කෙන්දෙන් කිරිලිය සේතුර පියාසරාලා අත්තටුරි දුනා පමණයි දැල විදාහල දැත මගේ ඔබටකු ඔහුටකු උරුම නන්දාමාලි ගීතවල කොහොමත් මම පුංචි කාලේ ඉඳලම ගොඩක්ම ප්‍රිය කරා මට ඒ තරම් ලස්සනට කියන බැරි වුණාට නිතරම අහනවා ගීත මම රස විඳිනවා අදත් එදා වගේම ඉතින් මම හිතන්නේ වැඩිපුරම මම එදා වගේම අදත් ආදරය කරන කිසිම වෙනසක් නැතුව අහන කවදාවත් පරණයි කියලා මගේ හිතට දැනෙන්නේ නැති ගීතයක් තමයි කප්සුව හස්කල් පෙරම් පුරාගෙන සුවඳතාවරපු ලියුම් කොලයක් ගන්න කාටත් හොරෙන් කැටේ හොලවල සල්ලි ගත්තා. ඊට පස්සේ රෑ වෙනකල් ඉඳලා කාටත් හොරෙන් මගේ තිබුණු ආදරේ ලියුමක ලියන්න පටන් ගත්තා. මට වාක්‍ය ගලප ගන්න බැරුව මේ සූදම නිඳ ගියා. එදා මන් දැකපු හැම හීනයක් පුරාම ඔයා හිටියා. මට මතකයි මුලින්ම ලියුම මේ මම ලියලා මේ තැපැල් කරේ නැහැ මොකද මම දන්නේ නැහැ ඇගේ ලිපි නේ. ඉතින් මගේ වේදිකාවේ හිටපු මගේ තවත් සහෝදර නළුවෙක් ඊට මම දුන්න මේ ලියුම එයා අතරපත් කරන්න කියලා. මේ කොතනින්
පටන් ගන්නද කියලා මම මට හිතා ගන්න බෑ. නමුත් මේක කොතනින් හෝ පටන් ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අන්න ඔය දෙක ඔය ලයින්ස් දෙකෙන් තමයි මේ ලියුම ලියන්න පටන් ගත්තේ. මම හිතන්නේ දවස් දෙකක් විතර ලියුම ලිව්වා. ලියනවා මකනවා නැත්නම් ඉරනවා වීති කරනවා අපව කොලයක් ගන්නවම අරගෙන තමයි ඔය මුලින් මම පටන් ගත්තේ අර මම කිව්ව ලයින්ස් දෙකෙන්. අන්තිමට මට මතකයි මම ලියනවා මේ ලියුමට පිළිතුරක් එනකම් මම බලාගෙන ඉන්නවා. මේ ඔබ පිළිතුරක් නොයෙව්වොත් මම එතනින් නතර වෙනවා. කිසිම අවබෝධයක් නැතුව හම්බ වෙච්ච ලියුමකට මම උත්තර ලිව්ව මතකයි. අද නම් මතක් කරනකොටත් ලැජ්ජයි. ඒ කාලේ නිකන් මගේ හිත නිකන් හිස් පිටුවක් වගේ. කිසි දෙයක් ගැන මහ ලොකු අවබෝධයක් නැහැ. ඉතින් අනේ මන්දා මොනවා ලිව්වද කියලා. දැන් අනිත් තරුණිය වගේ පෙම්හසුන් ලිව්වා. නමුත් මුල්ම එක ලියවුනේ ශ්‍රයාගේ උපන්දිනයකට, උපන්දිනය සුභ පැතුමක් වශයෙන්. නමුත් මම දැන් වුණත් මගේ දැන් විදේශගත ඉන්න දරුවෙකුට හරි වෙන කෙනෙකුට හරි කරනකොට පේලි එකින් දෙකකින් නෙමෙයි මම සුභ පතන්න. ඒකට ජීවිතයේ දෙයක් ගැන පළක් කලාවට කවි සංකල්පයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනප්‍රිය ආර්ථවත් ගීතයක කොටසක් වෙන්න පුළුවන්. අන්නේම පාවිච්චි කරලා තමයි මේ මුලින්මම ඒක ආදර හසුනකට වඩා උපන් දින සුභ පැතුමක් මම හිතන්නේ මුලින්ම එහෙම එකක් තමයි ලිව්වේ. ඔයා නුවර වැවේ වලාකුළු බැම්මට හේතු වෙලා නුවර වැවේ රැලි එහාට මෙහාට පෙරලෙන දිහා බලාගෙන හිටියා. එදා මං වටේට හැම දෙයක්ම නිශ්ශබ්දයි. මට කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව ගියා. මං යනවා. මං ආයෙම කවදාවත් එන්නේ නැහැ. ඔයා එදා යන්න ගිය මට එහෙම කියලා. එදා ඔයා ගියාට පස්සේ මම වැවදිහා බලාගෙන හොඳටම ඇඬුවා. ආදරය වෙනුවෙන් තමයි අපි අඬන්නේ වැළපෙන්නේ ඕනම වෙලාවක්. මොකද මේ ආදරයක් නූපදින තැන මං හිතන්නේ මේ කෙනෙක්ගේ ඇස් වලින් කඳුලක් වැටේ කියලා. නමුත් එකක් තමයි මගේ බිරිඳත් මගේ බාල පුතාවත් මෙහි තියලා මම වෙලින් රටකට පදිංචියට යෑම. ඒ ගිහිල්ලා මාස 3ක් විතර ගත වුණාට පස්සේ මගේ බිරිඳ මට තවත් යාළුවෙක් අතේ මේ එවනා ගීත සංයුක්ත පටි නේද එක පටි කීපයක්. ඒ එකක් සෝමතිලක ජය මහත්මයාගේ ගීත රැගත් මේ පටි මේ ටේප් එකක්. ඉතින් ඒක මං අහනකොට ඇත්තටම මගේ ඇස්වලට කඳුලාව. මට මේක තංග දෙකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එකසේ දරා. වෙන කිසි කෙනෙක් වෙලා හිටියේ නැහැ. රාත්‍රියේදී මට මගේ ඇස්වලට මේ මම බලාපොරොත්තු මා ඒක නිකම් නිරායාසයෙන් සනසී සිටින්ද ඇගේ දුක බලා දැන් සුවසෙත පතා දෙන්න ආසිරී දයාවෙන්. මං ගොඩක් වෙලාවට කවුරු හරි එක්ක වාද විවාද කරන්න යනවට වැඩිය තනියම හිතින් හිතලා තනියම අඬලා මගේ හිත හදා ගන්නවා මං. ඉතින් පළවෙනි දවස කියලා එකක් නෑ මං හිතන්නේ. නිතරම මගින් වෙන එකක් ඒක. ඔව් මට හිතෙන්නේ එහෙමයි. මගේ මතක හැටියට නම් මම අඬලා නෑ. හැබැයි
අනිත් පැත්තෙන් මොකක් හරි බොහොම වේදනාකාරී දෙයක් දැනුනොත් නේ අඬන්න ඕන කරන්නේ. අනිත් කිදී මට ඔය ආදරය කරන කාලෙදිම ඔය තරුණ කාලෙදිම මේ ලෝක ස්වභාවය දන්න නිසා ඉතින් ඔවා වැඩි ගණන් ගත්තෙත් නෑ ඉතින්. ඉඳන් හැමදාමත් මම මෙතනට එනවා. ඇවිත් කිසිම අරමුණක් නැතුව මෙතන දිහා බලාගෙන ඉන්නවා. දවසක් ඔයා වගේම කෙනෙක් ඇවිත් මං ඉස්සරහින් වාඩි වුණා. එක්ස්කියුස් මී. මම මෙතන වාඩි වුණාට කමක් නැද්ද? එයා ඔයා වගේමයි. ඒත් ඒ ඔයා නෙමෙයි. මට දැනුනේ නිකම් මුළු ජීවිත කාලයේම යා මං ආශ්‍රය කරපු කෙනෙක් වගේ. ඒ තරම් මට ළඟයි, හරි ලෙන්ගතුයි. ඉතින් වැරදියට හිතන්න එපා. ඇත්තටම මං හිතන්නේ තාමත් මං එයාට ආදරේ. ඔහු කාලයක මට පුංචි ආරංචි. දැන් කවුරු හරි එයා වඳුරන යාළුවෙක් මුණ ගැහුණත් මට එයා මුණ ගැහුණා. හරි ආරංචියක් ලැබුණත් එයාගේ නිකන් මට එයාව දැක්කා වගේ. එම අවස්ථාවල් කීපයක්ම තිබුණා. ඒ වුණාට පුදුමයක් කියන්නේ මට එහෙම දැන් ඔහු මගේ ආදරවන්තයා වෙලා හිටියා කියලා දැන් මගේ ලෝකේ පළවෙනියා එයා නෙමෙයි, මගේ කුමරු. මට තේරෙන්නේ ඒ මොකද කියන්නේ. හරි ආසයි අවමුණ ගහනවා නම් කතා කරන්න නැතිවත් නැති වුණත් දකින්න හරි. ඒකට හේතුව මට තේරෙන්නේ නැත් නෑ, මම දන්නෙත් නෑ. කොහොමහරි මං හිතන්නේ ආයිත් මුණ ගැහුණා කියලා අපි අතරේ කවදාවත් පෙරපරදි එහෙම සම්බන්ධයක් නම් ඇති වෙයි කියලා මම හිතන්නේ. ඒ වුණාට මං එයාට ආදරෙයි. බොහෝ දෙනෙක්ගේ විශ්වාසයක් තියෙනවා තරුණ අවධියේදී තරුණියක් එක්ක හෝ මේ සම්බන්ධයක් නැත්නම් ආදරයක් ගොඩ නැගුණාම ඊළඟ අරමුණ තමයි විවාහය. එතකොට කියන්නේ විවාහය දක්වා තමයි මේ අරගලය කරන්නේ. නැත්නම් මේ ප්‍රේමයේ අරගලය කරන්නේ විවාහය දක්වා. ඉතින් ආදරේ විවාහයේ දක්වා නම් මං හිතන්නේ එතන ඇති වෙන ආදරයක් කියලා එතන ඇති වෙන්නේ තමන් යම් කිසි දෙයක් තමන්ට නතු කරගන්න අයිති කරගන්න කරන අරගලයක් ඇතුළත මම සලකන්නේ. ඒක නිසා මම කියන්නේ ආදරේ විවාහයෙන් කෙලවර වෙන දෙයක් නෙමෙයි. පිරිමියා කියන්නේ සම්පූර්ණ කෙනෙක් නෙමෙයි. ගැහණි කියන්නේ සම්පූර්ණ කෙනෙක් නෙමෙයි. මේ දෙන්න සම්පූර්ණ වෙන්නේ ආදරයෙන්. ඒක උත්තරීතර ආදරයකින්, ඒක පවිත්‍ර ආදරයකින්. ඒක නිසා ආධ්‍යාත්මය පිරිසුදු කරගත්තේ නැති කිසි කෙනෙකුගේ තුලින් ඇති වෙන්නේ නැහැ. උල්පත් තියෙනවා, ජලය හැමතැනින් මෙනවා. නමුත් බොණ්ඩ පුළුවන් වතුර කොහෙද හැමතැනම තියෙන්නේ? අය කතා කරේ දුක. ඇස්වල කඳුළු පිරීලා තිබුණා. මට මතක් වුණේ ඔබව. ඇය නවත්තන්නේ නැතුවම ඇගේ අහිමිවගේ ආදරය ගැන කිව්වා. මම බලන් හිටියා. ඇගේ දෙකම් මුල් දෙකේ ගලාගෙන ආපු කඳුළු බිඳුළු ඉස්සලා බිමට වැටුණා. මට මතක් වුණේ අපේ ආදරය ගැන. ඇය වගේ පුංචි ඉල්ලීමක් කරා. ඇගේ නැතුණේ ආදරය ගැන පුංචිත්තක් කතා කරන්න කියලා. ඒත් ඒ කතාව ඔයාගේ මගේ කතාව වගේමයි. ඇය මට කිව්වා අහිමුණු ආදරවන්තයාට ඇහෙන්න ඇගේ නම කියන්න කියලා. ඇගේ නම රංගි. ඔබට ඇය මතකද? හිතුනේ නැද්ද තවමත් ඔබ වෙනුවෙන් ඇය මග බලන් ඇති කියලා?
හෙමනම් ආයිමත් ආදරෙන් ආදරය අරන් තවත් දවසක මම එන්න. ඉතින් ආදරෙන් හැමදාමත් මට සුබ පතන ඔයාට මං ආයිමත් ආදරෙන් කියන්නම්.